දැන් මගේ මේ ඇත්තටම වීඩියෝ පළවෙනි එකකේ පහක් මං දාලා තියෙනවා. ඇත්තටම මේක දවස් දෙකක විතර කාලය තුල. ඇත්තටම මේක කීප දෙනෙක් ළමයි 15ක් විතර වගේ මොකටද ආදාරල මට මෙසේජ් කරලා තිබුණා. ටීචර් අපි මේ ලෙසන් එක හොඳට කියෙව්වා අපිට ප්‍රශ්න ටිකක් දෙන්නේ කියලා. ඇත්තටම මං දන්නේවත් නැති ළමයි. එතකොට මං හිතුණා ඒක නිසා ඒගොල්ලන්ට පොඩි ප්‍රශ්න පත්‍රයක් මගේ තියෙන එකක් මං දාන්න. බලන්න මං ලර්න් බයොලොජි කියලා රිවිෂන් 1 2025 ලෙවල් යුනිට් 1 යටතේ මේක දිනෝ හතරසිංහ ටීචර් බයොලොජි. එතකොට බලන්න පළවෙනි ප්‍රශ්නේ ඔයගොල්ලෝ ලියලා බලන්න. ආයි මං දවස් කීපයකින් විතර මේක අහන්නම්. පළවෙනි ප්‍රශ්නේ පෘථිවියේ සම්භවය දැනට වසර කීයකට පමණ පෙර සිදුවී ඇත්ද? පෘථිවියේ සම්භවය දැනට වසර කීයකට පමණ පෙර සිදුවී ඇත්ද? පෘථිවියේ සම්භවය දැනට වසර කීයකට පමණ පෙර සිදුවී ඇත්ද? ඒකේ උත්තර ටික දාලා තියෙනවා. මේක විභාගෙම අහපු ප්‍රශ්නයක්. වසර බිලියන 3.5යි, වසර බිලියන 2.5යි, වසර බිලියන 1.5යි, වසර බිලියන 4.6යි, වසර බිලියන 5යි. දෙවෙනි ප්‍රශ්නේ ජීවයේ සම්භවය දැනට වසර කීයකට පමණ පෙර සිදුවන්නට ඇද්ද? එතන දාලා තියෙනවා වසර බිලියන 3.5යි, වසර බිලියන 2.5යි, වසර බිලියන 1.5යි, වසර බිලියන 4.5යි, වසර බිලියන 5යි. ඊළඟ එකෙන් අහලා තියෙනවා පෘථිවිය මත මුල්ම ජීවී ආකාරය කුමක්ද? තුන්වෙනි ප්‍රශ්නේ. හතරවෙනි එක ස්වාභාවික සම්පත් යන මොනවාද? ස්වාභාවික සම්පත් යන මොනවාද? ඊළඟ එක පරිසර දූෂණය නිසා වර්තමානයේ ඇති වී ඇති ප්‍රධාන ගැටලු මොනවාද? පරිසර දූෂණය නිසා පස්වෙනි ප්‍රශ්නේ. පරිසර දූෂණය නිසා වර්තමානයේ ඇති වී ඇති ප්‍රධාන ගැටලු තුනක් දෙන්න. ඊළඟට හයවෙනි ප්‍රශ්නේ තිරසාර ආහාර නිෂ්පාදනය යනු කුමක්ද? තිරසාර ආහාර නිෂ්පාදනය යනු කුමක්ද? ඊළඟට තිරසාර ආහාර නිෂ්පාදනය සඳහා හත වර්තමානයේ ගෙන ඇති ක්‍රියාමාර්ග තුනක් ලියන්න. ඊට පස්සේ අටවෙනි එක දැනට ලෝක ජනගහනය ආසන්න වශයෙන් කොපමණ වේද? ආසන්න වශයෙන් කොපමණ වේද හොඳට බලලා ඉන්ටර්නෙට් එකෙන් බලලා ලියන්න. දැනට ලෝක ජනගහනය ආසන්න වශයෙන් කොපමණ වේද? මං හිතන්නේ බිලියන 7.1 ගානක්, 1.3 ගානක් වගේ. බිලියන 7.1 ගානක්. ඒ කියන්නේ 7.2 වෙලා නැහැ. බලලා ලියන්න. ඒකම ඔයගොල්ලෝ ලියන්න. දැනට ලංකාවේ ජනගහනය ආසන්න වශයෙන් උත් ලියන්න. දැනට අද තියෙන ජනගහනය බලලා ලියන්න. නවවෙනි එක ජීවීන් පුළුල් පරාසයක් තුළ විවිධත්වයක් දැක්වීමට හේතු වන ප්‍රධාන කරුණු හතර කුමක්ද? මම ඒකත් කියලා ඇති. ඊට පස්සේ ඊළඟ එක නෛතික හා ආචාර ධර්ම පිළිබඳ ගැටලුවට ජීව විද්‍යාව මගින් විසඳාගත හැක්කේ කෙසේද? නෛතික හා ආචාර ධර්ම පිළිබඳ ගැටලු ජීව විද්‍යාව මගින් විසඳාගත හැක්කේ කෙසේද? ඊට පස්සේ 11 වෙනි එක ජීවීන් අජීවීන්ගෙන් වෙන්කර හඳුනාගත හැකි ප්‍රධාන කරුණු හත කුමක්ද? ඒක මගේ අන්තිම 5 වීඩියෝ එකේ ඇති. 12 වෙනි එක ජීවීන් අජීවීන්ගෙන් වෙන්කර හඳුනාගත හැකි ප්‍රධාන කරුණු හත කුමක්ද? ඊට පස්සේ 12 වෙනි එක ජෛව සංවිධානයේ දූරාවලි මට්ටම් අනුපිළිවෙලින් ලියන්න. ජෛව සංවිධානයේ දූරාවලි මට්ටම් අනුපිළිවෙලින් ලියන්න. ජෛව සංවිධානයේ දූරාවලි මට්ටම් අනුපිළිවෙලින් ලියන්න. ඊට පස්සේ තියෙනවා ජෛව සංවිධානයේ දූරාවලි මට්ටම් අනුපිළිවෙලින් එකිනෙක කෙටියෙන් හඳුන්වා දෙන්න. ජෛව සංවිධානයේ දූරාවලි මට්ටම් අණු කියන්නේ මොනවද? ඉන්ද්‍රිකා කියන්නේ මොනවද? ඒ ටික. ඊට පස්සේ ජීව විද්‍යාව ඉගෙන ගැනීමේ වැදගත්කම පහදන්න රචනා ඔයගොල්ලොන්ගේ ටීචර්ස් ගයිඩ් එකේ තියෙන ප්‍රශ්නේ. ඊළඟට 15 වෙනි එක ජීව විද්‍යාව මගින් පැහැදිලි කරන ප්‍රධාන විෂය ශේෂ්ඨ තුන කුමක්ද? ඊළඟට මම හිතන්නේ එක කල් නොදොන්නා පෘථිවිය මත මුල්ම ජීවී ආකාරය කවරහුද? ඔවුන් ඒක ඉදිරිය කියලා ලියලා නැහැ. ඒක ලියා ගන්න. පෘථිවිය මත මුල්ම ජීවී ආකාරය කවරහුද? ඔවුන් නිර්වායු හා විෂම පෝෂී වීමට හේතුව කුමක්ද? ඔවුන් නිර්වායු හා විෂම පෝෂී වීමට හේතු කුමක්ද? එතකොට ඒ 16 වෙනි ප්‍රශ්නේ 14 ලියා ගන්න පුළුවන්. වර්තමානයේ ශ්‍රී ලංකාවේ බහුලව ඇති බෝවණ හා බෝ නොවන රෝග මොනවාද?
ඒකත් මේක දීලා නැහැ ඒකත් ප්‍රශ්නයක් වශයෙන් ලියන්න. ඔන්න ওই ටිකට පිළිතුරු ලියන්න. එතකොට මම ඊළඟ වීඩියෝ එකෙන් හෝ ඊට පසුව දිනක ඒකට උත්තර ටික කියන්නම්. පළවෙනි ප්‍රශ්නේ හොඳට ඒ වීඩියෝ පහ බලලා මේ ටිකට උත්තර ලියන්න. පුළුවන් නේ? එතකොට මම හිතන ඕගොල්ලන්ට මේ ටික බලා ගන්න පුළුවන්. මම ඒ අදාළ තැන් වලට යොමු කරලා තියෙනවා. ඒ කියන්නේ මේක එක සැරේට ඕගොල්ලන්ට මේකේ පේන්නේ නැහැ. මේක මොනවද මේ වීඩියෝ එකට වැටෙන්නේ නැහැ. එතකොට පළවෙනි එක ඔය තියෙන්නේ පෘථිවියේ සම්භවයේ දැනට වසර කීයකට පමණ පෙර සිදු වී ඇද්ද කාලය දාලා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ ජීවයේ සම්භවයේ දැනට වසර කීයකට පමණ සිදුවන්නට ඇද්ද. ඊළඟට පෘථිවිය මත මුල්ම ජීවී ආකාරයේ ස්වභාවික සම්පත් යනු මොනවාද. ඊළඟට පරිසර දූෂණය නිසා වර්තමානයේ ඇති වී ඇති ප්‍රධාන ගැටලු තුනක් දෙන්න. තිරසාර ආහාර නිෂ්පාදනය යනු කුමක්ද? තිරසාර ආහාර නිෂ්පාදනය සඳහා වර්තමානයේ ගෙන ඇති ක්‍රියාමාර්ග තුනක් ලියන්න. ඊළඟට ලෝක ජනගහනය, ඒ වගේම ලංකාවේ ජනගහනයත් බලන්න. ඊළඟ නවීන එක ජීවීන් පුළුල් පරාසයක් තුළ විවිධත්වයක් දැක්වීමට හේතු වන ප්‍රධාන කරුණු හතර ලියන්න. නෛතික හා ආචාර ධර්ම පිළිබඳ ගැටලුවට ජීවිද්‍යාවෙන් ලැබෙන විසඳුම් ලියන්න. ජීවීන් අජීවීන්ගෙන් වෙන්කර හඳුනාගත හැකි ප්‍රධාන කරුණු හතර ලියන්න. ඒව එකිනෙකින් කෙටියෙන් පැහැදිලි කරන්න. ඊළඟට ජෛව සංවිධානයේ දෝරාවලි මට්ටම් අනුපිළිවෙලෙන් ලියන්න. අනුපිළිවෙලින් එකක් වැරදුනොත් වැරදි, ඒ අනුපිළිවෙල කෙටියෙන් හඳුන්වා දෙන්න. ජීවිද්‍යාව ඉගෙන ගැනීමේ වැදගත්කම පැහැදිලි කරන්න කෙටි රචනාවක් වගේ එකක්. ඊට පස්සේ පෘථිවිය මත මුල්ම ජීවී ආකාරය කවරුද? එතකොට ඒගොල්ලෝ විෂම පෝෂී නිර්වාය වීමට හේතුව කුමක්ද? ඔන්න ඒ වගේම මම කිව්වා වර්තමානයේ දක්න ලැබෙන බෝවල හා බෝ නොවන රෝග සඳහන් කරන්න. ඔන්න ওই ටිකට උත්තර ටික ලියන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු ඊතුරු ප්‍රශ්නකට.